අයිබෝවන් යාළුවනේ අද මම ඔයාලව හම්බ වෙන්න ආවේ ඔයගොල්ලන්ගේ අම්මලාට තාත්තලාට උදව් කරන්න පුළුවන් ගෙදර හොඳම ළමයා වෙන්නත් පුළුවන් ක්‍රියාකාරකමක් අරගෙන අද අපි ඉගෙන ගන්න යන්නේ කොහොමද බත් උයන්නේ කියලා ඒ එක්කම අපි මේ බත් ඇටේ අපිට ලැබෙන්නේ කොහොමද කියලාත් බලමු ඒ වගේම ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ අම්මලාට තාත්තලාට උදව් කරන්න කැමති නම් මේ වීඩියෝ එක ලයික් කරලා ෂෙයා කරලා මගේ සිහලියන් නේජි YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා හොඳද ඔන්න යාළුවනේ අද අපේ ගෙදර උයන්න මම තෝරගත්තේ රතු කැකුළු හාල් වර්ගයක් ඔයගොල්ලෝ දන්නව ඇති නේද හාල් වර්ග වලින් අපේ ශරීරයට ගුණම රතු හාල් වර්ග මංගාව තියෙනවා හාල් දියලුණු මෙෂරින් කප් එකක් වතුර ඒ වගේම රයිස් කුකර් එකක් ඔයගොල්ලෝ ඔයාලගේ අම්මගෙන් ඇහුවොත් ඔයගොල්ලන්ගේ ගෙදරට බත්තු යන්න හාල් කප් කීයක් ගන්නවද කියලා ඒගොල්ලෝ ඔයාලට කියයි මම නම් දැන් මේ රයිස් කුකර් එකට දාන්නේ හාල් කප් 3ක් යාළුවනේ දැන් මම මේ වාජනය රයිස් කුකර් එකෙන් එළියට ගන්නවා ඊට පස්සේ මම ඒකට වතුර ටිකක් දාගන්නවා වතුර ගොඩක් දාන්න ඕනේ නෑ යාළුවනේ පොඩ්ඩක් මේ විදිහට දැම්මනම් ඇති මතක තියාගන්න යාළුවනේ හාල් ටික වැහෙන්න වතුර දාන්න යාළුවනේ දැන් මේ හාල් ටික අපි අතින් හොඳට හොද ගන්න ඕන මෙන්න මේ විදිහට යාළුවනේ අපි මේම හාල් හොදනකොට ඒ වගේ තියෙන දූවිලි ඉවත් වෙනවා ඒ වගේම හොඳ පෝෂක පදාර්ථ කොටසකුත් ඉවත් වෙනවා ඒ වුණාට අපි මේ වගේ හාල් හොද ගන්න එක හොඳයි. මම දැන් මේ අපි හාල් හොදගත්ත වතුර ටික වෙනම භාජනයකට එකතු කර ගන්නවා. මෙහෙම එකතු කරගත්තට පස්සේ මම මේ වතුර මල් පැලවලට දානවා. ඒක මල් පැලවල ගෙඩි මල් හට ගන්නත් උදව් වෙනවා. යාළුවනේ මේ තියන්නේ මම හොදගත්ත සහල්. ඔයාලට පේනව ඇති ඒකේ රතු පාට ගතිය දැන් නැති වෙලා කියලා. අපේ ආච්චිලා නම් කියන්නේ මේකේ කුරුට්ට නැති වෙලා කියලා. ඒකත් මේ හාල් වල තියෙන හොඳ පෝෂණීය කොටසක්ලු. ඒ උනාට දැන් කාලේ මේවට දාන රසායනික ද්‍රව්‍ය නිසා අපිට හාල් හොඳට හොදන්නම වෙනවා සාමාන්‍යයෙන් යාළුවනේ මේ හාල් එක්ක වී පොතු නැත්තම් අපි දහයියා පොතු කියන ඒවා කළු පාට හාල්ලට පුංචි ගල් කැට එහෙම මිශ්‍ර වෙනවා ඉස්සර කාලේ නම් මෙහෙම හාල් එක්ක මිශ්‍ර වෙලා එන අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කරන්න උපකරණ දෙකක් භාවිතා කළා. මේ තියෙන්නේ කුල්ල. මේකට හාල් දාලා මෙන්න මෙහෙම ටික ටික උඩ දදා හාල් වල තියෙන අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කරන්න අපේ ආච්චි අම්මලා හරිම දක්ෂයි. ඒ එක ක්‍රමයක්. මේ විදිහට
හාල් උඩ දානවාට කියන්නේ පොළනවා කියලා. මේ තියෙන්නේ නෑඹිලිය. මේකෙන් කරන කාර්යයට අපි කියන්නේ ගරනවා කියලා. ඔයාලාට පේනවා නේද? මේක ඇතුලේ පෘෂ්ඨය රැලි රැලි තියෙනවා. මේකට හාල් දාලා වතුර දාලා මෙහෙම වටේට කැරකුවාම මේ රැලි ඇස්සේ ගල් වැලි හිර වෙනවා. එතකොට ඒවා ඇහිඳලා අයින් කරන්න ලේසි. ඔන්න ඔහොම තමයි ඉස්සර කාලේ හොඳ සහල් වෙන් කරගන්නේ. හැබැයි යාළුවනේ අපි කඩෙන් ගන්න සහල් ගල් වැලි ඉවත් කරපුවා. ඒවා කරන්නේ නම් ආච්චිලා නෙවෙයි. ලංකාවේ මිනිස්සු කන සහල් ප්‍රමාණය කොච්චරද කියනවා නම් මුළු ලෝකෙම ඉන්න ආච්චිලා ටික එයාලාගේ කුළුවලට දාලා පෙළුවත් පොළලා ඉවර කරන්න බෑ. ඒ නිසා ඒවාට දැන් දියුණු යන්ත්‍ර සූත්‍ර තියෙනවා. ඒක නිසා දැන් ඉන්න ආච්චිලාට නම් ටීවී එක බලලා සින්දු අහලා විනෝදෙන් නට නටා ඉන්න පුළුවන්. මම දැන් මේ හාල් බත් බවට පත් කරන්න දාන්න අවශ්‍ය වතුර ප්‍රමාණය දාගන්නයි යන්නේ. යාළුවනේ ඔයගොල්ලෝ දන්නවද හාල් ඉදවන්න වතුර දානකොට දාන වතුර අනුපාතයක් තියෙනවා. ඒ දාන්නේ මෙන්න මේ විදිහටයි. හාල් කෝප්ප එකකට නම් වතුර කෝප්ප එකහමාරයි. හාල් කෝප්ප දෙකකට නම් වතුර කෝප්ප තුනයි. හාල් කෝප්ප තුනකට නම් වතුර කෝප්ප හතරහමාරයි. මෙන්න මෙහෙම එකට එකහමාරක් තියෙන අනුපාතයකින් තමයි අපි වතුර දාන්න ඕන. යාළුවනේ මමත් දැන් මේ මෙෂරින් කප් එකෙන් හාල් කප් තුනක් දාගත්තනේ. ඉතින් මං දැන් මේ මෙෂරින් කප් එකෙන්ම වතුර කප් හතරහමාරකුත් දාගත්තා. ඊට පස්සේ මේ භාජනය වටේ අපි හොඳට සර්වියට් එකකින් පිහදා ගන්න ඕනේ. මෙහෙම පිහදාන්නේ ඇයි දන්නවද? ඒකට කාරණයක් තියෙනවා. ඒ තමයි ජලය හරහා විදුලිය ගමන් කරන එක. ඉතින් මෙහෙම අපි මේක වතුර පිටින් රයිස් කුකර් එකේ තිබ්බොත් අපිට හානි ඇති වෙන්න පුළුවන් වෙයි. අනිත් එක තමයි මේ වතුර බේරිලා මෙන්න මේ තැටියට යන එක නවත්තන්න. මොකද මේ තැටිය රත් වෙලා භාජනය අතරත් වුණාට පස්සේ තමයි අපේ බත් එක ඉදෙන්නේ. ඔන්න ඔය විදිහට හරියට රයිස් කුකර් එකක් පාවිච්චි කළොත් විදුලි අනතුරුත් අවම කරගෙන රයිස් කුකර් එකත් වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කියලා තමයි විදුලි කාර්මික ශිල්පී මාමලා කියන්නේ. යාළුවනේ දැන් මම මේ භාජනය පරිස්සමින් රයිස් කුකර් එක ඇතුලේ තියාගන්නවා. ඊට පස්සේ මම ලුණුත් අවශ්‍ය ප්‍රමාණයට දාගන්නවා. දැන් අපිට කරන්න තියෙන්නේ මේ රයිස් කුකර් එකේ පියන මහලා ප්ලග් එක ගහන එක. ඊට පස්සේ මම මේකේ ස්විච් එක මෙන්න මෙහෙම දාගන්නවා. මේ ස්විච් එක උඩට ගිහිල්ලා මේ උඩ තියෙන බල්බ් එක පත් වුණා කියන්නේ අපේ බත් එක ඉදිලා කියන එක. මේක සිද්ධ වෙන්නේ ස්වයංක්‍රීයව. එහෙම නැත්නම්
අපි ඉංග්‍රීසි වලින් කිව්වොත් ඔටෝමැටිකලි මේ බත් දෙක ඉතනකන් අපි තව ටිකක් වී ඇටේ කතාව බලමුකෝ මේ වී ඇටේ ගහේ තියෙන්නේ කරලක් විදිහට මේ කරල කපන එකට කියන්නේ අස්වැන්න නෙලනවා කියලා ඔයාලා මේ හාල් ගන්නේ කොහෙන්ද යාළුවනි අනිවාර්යෙන්ම කඩෙන් වෙන්න ඇති නේද හැබැයි කඩේට මේ හාල් එන්නේ කොහෙන්ද කුඹුරෙන් නේද මම දන්නවා ඔයාලා ජීවිතේ එක වතාවක් හරි කුඹුරක් දැකලා තියෙනවා කියලා ගාසට නම කී ගස මැරූ නම වෙන නම කී ගෙඩියට නම කී ගෙටියේ සුඹුලට නම කී මදයට නම කී මද කන විට වෙන නම කී මෙතුන් පදේ තෝරාලා කියන්සකී ගාසට ගෝයම් වෙති මරුනම පිදුරු වෙති සුඹුලට දහයියා ඇටයට වී කියති මදයට සහල් කන විට බත් යැයි කියති මෙතුන් පදේ තේරුම මේ ලෙසට වෙති මේ තියෙන්නේ ඔන්න ඔය විදිහට කුඹුරේ ඉඳන් අපේ ළඟට ආපු වී ඇට තමයි ඉතින් ඊට පස්සේ යාළුවනේ අපේ ගොවි තැනගෙන ගොවි මාමලාගෙන ගොවි නැන්දලාගෙන කුඹුරේ චාරිත්‍ර වාරිත්‍ර වගේම කමත් භාෂාව ගැන ලොකු කරුණු ගොඩක් මම ඔයගොල්ලන්ට මගේ තවත් වීඩියෝ එකකදී කියලා දෙන්න තමයි ඉතින් යන්නේ අන්න ඒක නිසා ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක හොඳයි නම් ඒකට කමෙන්ට් එකක් දාලා මේ වීඩියෝ එක ෂෙයා කරලා ලයික් කරලා මගේ සිහලියන් නේජ් YouTube channel එක subscribe කරන්න. අපි තව අපේ දැනුම වැඩි කරගමු. යාළුවනේ පේනව නේද? අපේ බත් එක ඉදිලා දැන් මේ වෝම් ස්විච් එක පත්තු වෙලා තියෙන්නේ. මේ විදිහට වෝම් ස්විච් එක පත්තු වෙලා තියෙද්දි අපිට ඕන වෙලාවක් බත් එක උණුසුම්ව තියාගන්න පුළුවන්. මට ඒකෙන් විදුලිය ගොඩක් කපට යනවා. ඒ වගේම අපේ බත් ඇට ටික වේලෙනවා. චෙෆ් ටෙඩි පොඩ්ඩක් ඔය හැන්ද මට දෙන්න පුළුවන්ද? දැන් මම මේ රයිස් කුකර් එකේ වියන අරින්න යන්නේ. හැබැයි යාළුවනේ ඔයගොල්ලන්ගේ මූණ මේ පියනේ ඈඩ් කරගෙන අරින්න. මොකද රයිස් කුකර් එක ඇතුලේ තියෙන හුමාල් එළියට ඇවිල්ලා අපේ මූණ ඇස් පිච්චෙන්න පුළුවන්. මෙතනින් මෙහෙම තියනවා යාළුවනේ ඊට පස්සේ මම මේ සර්වියට් එකෙන් මේ වාජනය අල්ලගෙන අපේ හැන්දෙන් බත් එක කූරු ගා ගන්නවා හරි මම දැන් මේ බත් එක කූරු ගා ගත්තා එහෙම කරාම අපිට ලැබෙන වාසි දෙකක් තියෙනවා මෙන්න මේ විදිහට ඌරු ගා ගන්න හේතුව තමයි බත්ට අස්සේ තියෙන ජලය වාෂ්ප වෙලා බත්ක හරි පදමට සකස් කර ගන්න. ඒ වගේම එහෙම කරගත්තම බත්ක බෙරි වෙලා ඇලෙන්නේ නැහැ.
දෙක මේ බත්තට එකිනෙකට වෙන් වෙලා අපි පිගානකට බෙදාගත්තට පස්සේ හොදි දාද්දී මේ බත්තට අස්සට හොදි ගියාට පස්සේ අපිට රස බත් කටක් කන්න පුළුවන්. ඉතින් අපි මේ බත් දෙක ගූරු ගෑවට පස්සේ ප්ලග් එක ගහලා තියෙද්දිම විනාඩි 10ක් විතර වෝම් ස්විච් එකේ තිබ්බනම් අපිට බත් කනකොට උණුවෙන්ම කන්න පුළුවන්. ඉතින් අද ඉඳන් බත්තු යන්න අම්මට තාත්තට උදව් කරමු නේද? අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. මගේ නම සිහලි විජේසිංහ. බයි. अप्पच्ची।